මැහුම් විත්‍රුවේ මගේ YouTube නාලිකාවට අදත්වයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ආධුනික කෙනෙකුට උනත් අඩුම මිමි ප්‍රමාණයකින් අඩුම රෙදි ප්‍රමාණයක් පාවිච්චි කරලා ලේසියෙන්ම මහ ගන්න පුළුවන් ඇඳුමක් ගැන. මේ ඇඳුම මහ ගන්න අපිට ඕන කරන්නේ අපේ උරහිස මිම්ම, ඒ වගේම අපේ පපුවට මිම්ම සහ අපිට අවශ්‍ය ඇඳුමේ උස විතරයි. ඒ වගේම වයස් ભેදයකින් තොරව ඕනෑම වයසක කාන්තාවකට මේ වගේ ඇඳුමක් අඳින්න පුළුවන්. ඔයාලා කලින් රූපරාම වලින් දැකපු විදිහේ අත් නැති බ්ලවුස් එකක් මහසා ගන්න විදිය තමයි අද මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් අද මේ බ්ලවුස් එක මසා ගැනීම සඳහා මම 60 පළලින් තමයි මේ රෙදි කොටස අරගෙන තියෙන්නේ. ඉතින් මගේ පැත්තට නැම්මක් වෙන විදිහට සම්පූර්ණ 60 පළලම 4ට බෙදලා යන විදිහට තමයි මේ පළල පැත්තෙන් 4ට මම රෙදි කොටස නවාගෙන තියෙන්නේ. මේ විදිහට අපිට නවාගත්තට පස්සේ ඉදිරිපස සහ පිටිපස යන පළු දෙකම එකවරම කපා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් මේ පේනවා ඇති මගේ පැත්තට නැම්මක් තමයි තියෙන්නේ. මෙන්න මේ පැත්තට බලවාටි දෙක සහ නැම්ම තමයි තියෙන්නේ. මේ විදිහට රෙදි කොටස සම්පූර්ණයෙන්ම 4ට තමයි මම මෙහිදී නවාගෙන තියෙන්නේ. අපිට මේ බ්ලවුස් එක මසා ගැනීම සඳහා අවශ්‍ය වෙන රෙදි ප්‍රමාණය ගැන කිව්වොත් සාමාන්‍යයෙන් රෙදි ආර 3 කාලක වගේ ප්‍රමාණයකින් අපිට මේ වගේ බ්ලවුස් එකක් මසා ගන්න පුළුවන්. ඉතින් රෙදි ආර 3 කාලක් අරගත්තොත් පොඩි ප්‍රමාණයක් ඉදිරිත් වෙනවා. නමුත් ඒ වගේ ප්‍රමාණයක් අරගත්තට පස්සේ අපිට මේ බ්ලවුස් එක කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට අවශ්‍ය වෙන බ්ලවුස් එකේ උසට අවශ්‍ය මැහුම් වාසි ප්‍රමාණය එකතු කරගෙන තමයි අපි මේ විදිහට අපිට අවශ්‍ය වෙන රෙදි ප්‍රමාණයේ දිග මැනගන්නේ. ඒ විදිහට අපි ගත්ත රෙදි කොටස මම ඔයාලට කලින් කියලා දුන්න විදිහට 4ට නවා ගත්තට පස්සේ මෙන්න මේ නැම්මේ සිට තමයි අපි මේ පැත්තට සියලුම මිමි ලකුණු කරන්න ඕන කරන්නේ. ඉතින් අපි හැමදාම ඇඳුම් මසා ගනිද්දී ඒ විදිහට තමයි කරගන්නේ. මේ විදිහට අපි මුලින්ම ඉහලින්ම රේඛාවක් ලකුණු කරගන්නවා. රෙද්දේ ඇදීවත් කරගැනීම සඳහා තමයි මේ රේඛාව ලකුණු කරගන්නේ. ඒ රේඛාවේ උරහිස මිම්ම දෙකට බෙදූ මිම්ම තමයි වෙනදට මම ඇඳුම් මසා ගැනීමේදී පාවිච්චි කරන්නේ. නමුත් අද අපි මසා ගන්නේ අත්‍රාහිත ඇඳුමක් නිසා මෙහිදී මම උරහිස මිම්ම වන අඟල් 15 ඒකෙන් තවත් අඟලක් අඩු කර ගන්නවා. ඒ කියන්නේ උරහිස මිම්මේ අඟල් 15 අඟලක් අඩු කරගත්තට පස්සේ මට අඟල් 14ක් ලැබෙනවා. ඒ අඟල් 14 දෙකට බෙදපු අගේ තමයි මම මෙතන ලකුණු කරන්නේ. ඉතින් ඒක ඔයාලට ඒ විදිහට අකමැතිනම් සාමාන්‍ය උරහිස මිම්ම දෙකට බෙදලා වුණත් මෙතන ලකුණු කරන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් අත්‍රාහිත ඇඳුමක මම මේ ලකුණු කරන විදිහට කරගත්තට පස්සේ අපිට ගොඩක් ලස්සනට මේක කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අඟල් 7ක ප්‍රමාණය මම ලකුණු කරගත්තා. ඊට පස්ව මම උරහිස පහත් කරන ප්‍රමාණය 15ට ලකුණු කරගන්නවා. ඉතින් අද මම මෙහිදී අඟලක ප්‍රමාණයක් තමයි උරහිස පහත් කරගන්නේ. ඒ විදිහට මම මෙතන කෙළවරේ සිට අඟලක ප්‍රමාණයක් 15ට ලකුණු කරගන්නවා. ඒ විදිහට පහත් කරගත් උරහිස් රේඛාවේ මම ඉහළ උරහිස් රේඛාවේ ලකුණු කරපු අඟල් 7ක ප්‍රමාණයම නැවත වතාවක් ලකුණු කරගන්නවා. ඊට පස්සේ මම මේ ඇඳුමේ කර පළල සහ කර ගැඹුරු ලකුණු කරන්න තමයි සූදානම් වෙන්නේ. ඒ සඳහා මම කර පළල විදිහට අඟල් 3.5ක ප්‍රමාණයක් තමයි අද මේ ඇඳුමේදී අරගන්නේ. කර ගැඹුරු විදිහට පිටුපස කර ගැඹුරු මම අඟල් 1.5ක ප්‍රමාණයක් අරගන්නවා. ඉදිරිපස කර ගැඹුරු විදිහට මම අඟල් 6ක ප්‍රමාණයක් අරගන්නවා. අද මේ ඇඳුමේ මම ඉදිරිපසට හෝ පිටුපසට කර සඳහා කිසිම ඕපන් එකක් පාවිච්චි කරන්නේ නැති නිසා තමයි ඒ විදිහට මම කර ගැඹුර වැඩි කරලා අරගත්තේ. එහෙම නැත්නම් අපිට මේ ඇඳුම ඔළුවෙන් දාගන්න අපහසු වෙන නිසා තමයි ඒ විදිහේ ප්‍රමාණයක් අරගත්තේ. ඉතින් ඔයාලා මේ විදිහට කරගද්දී ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙලා කරගන්න ඕනේ. ඒ විදිහට කර හැඩයන් මම මේ වගේ ඇඳ ගන්නවා. මේක මම ආධුනික කෙනෙකුට කියලා දෙන සරලම බ්ලවුස් එකක් නිසා මේ විදිහේ රවුම් කර හැඩයන් තමයි මම ඇඳගත්තේ. ඒ විදිහට කර හැඩයන් ඇඳගත්තට පස්සේ අපිට අවශ්‍ය වෙන අනිකුත් මිමි පහළට ලකුණු කරන්න තමයි හදන්නේ. ඉතින් මම ඉනවට මිම්ම ලකුණු කිරීම සඳහා මම අද ඉන දක්වා උස වෙනම මෙෂර්මන්ට් එකක් විදිහට අරගත්තේ නැහැ. උරහිස මිම්මම තමයි මම පහළට මේ විදිහට ලකුණු කරන්නේ. මේක අපි සරලව කරගන්න ඕන දෙයක් නිසා තමයි මම මේ විදිහට කරන්නේ. ඉතින් මම අඟල් 15ක ප්‍රමාණයක් මේ විදිහට පහළට ලකුණු කරගන්නවා. උරහිස මිම්මේ ප්‍රමාණයම තමයි මම මේ විදිහට ලකුණු කරගත්තේ. ඒ විදිහට ඒ ලක්ෂය ලකුණු කරගත්තට පස්සේ ඊළඟට අපි ලකුණු කරගන්න ඕනේ අපේ බ්ලවුස් එකේ අවශ්‍ය වෙන සම්පූර්ණ උස. ඉතින් සම්පූර්ණ උස ලකුණු කිරීම සඳහා අද මට අඟල් 22ක පමණ උසක් තමයි අවශ්‍ය වෙන්නේ.
ඒ අඟල් 22 ප්‍රමාණයට මම උරහිස මෝට්ටු කිරීම සඳහා අඟල් භාගයක් එකතු කරගන්නවා. ඒ වගේම තවත් අඟල් එකහමාරක් එකතු කරගන්නවා. මේකේ වාටිය නවල මහ ගන්න ඕන නිසා. ඉතින් ඒ විදිහට අඟල් 24ක මුළු උසක් තමයි මම අද මේ බ්ලවුස් එකේදී අරගන්නේ. මේක ඔයාලට වෙනස්කම් කරලා අරගන්න පුළුවන්. ඔයාලට කැමති විදිහට මීට වඩා දිගට අරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මීට වඩා කොටට අරගන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහට ඒ ලක්ෂයන් දෙකම මම ලකුණු කරගත්තා. ඒ ලකුණු කරගත්ත ලක්ෂයන් හරහා මම මේ විදිහට සරල රේඛාවන් ඇඳ ගන්නවා. ඉතින් ඊට පස්සේ මම රෙගල් රේඛා වැඳීම සඳහා තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් රෙගල් රේඛාව අපිට කලින් වුණත් ඇඳ ගන්න පුළුවන්. මම මේ විදිහට වාටි රේඛාව සහ ඉන රේඛාව ඇඳගෙන ඊට පසුව තමයි දැන් රෙගල් රේඛාව ඇඳ ගන්න සූදානම් වෙන්නේ. ඉතින් ඒ සඳහා මම උරහිස මිම්මවන අඟල් 15 දෙකට බෙදූ මිම්මවන අඟල් 7 ප්‍රමාණයම මෙතෙන්ට ලකුණු කරගන්නවා මේ විදිහට. ඒ විදිහට ලකුණු කරගෙන අපි සරල රේඛාවක් ඇඳගෙන මේ විදිහට රෙගල් රේඛාව තමයි ඇඳගන්නේ. ඒ විදිහට ඇඳගත්ත රේඛාවේ මම මුලින් උරහිස් රේඛාවේ ලකුණු කර ප්‍රමාණයම නැවත වතාවක් මේ විදිහට ලකුණු කරගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට රෙගල් රේඛාව සහ පහත් කළ උරහිස් රේඛාව එකට සම්බන්ධ කරගන්නවා. ඒ විදිහට කරගත්තට පස්සේ අපිට පුළුවන් පපුවට මෙම්ම ලකුණු කරගන්න. අපේ රෙගල් රේඛාවේ මෙහිදී මගේ පපුවට මෙම්ම අඟල් 36ක් තමයි තියෙන්නේ. ඒ නිසා මම මේ අඟල් 36 4 බෙදුවට පස්සේ න අඟල් 9 ප්‍රමාණයට තවත් අඟල් 1 මැහුම් වාස සහ බුරුල සඳහා එකතු කරලා තමයි මේ විදිහට මේ රේඛාවේ ලකුණු කරගන්නේ. ඊට පස්සෙ මම මේ රේඛාවන් දෙක අතර හරි මැදත් මේ විදිහට ටේප් එක ආධාරයෙන් හොයා ගන්නවා. හරි මැද අපි මේ විදිහට හොයාගෙන ඒක මේ විදිහට ලකුණු කරගන්නවා. ඊට පස්සේ එතන සිට නැම්ම පැත්තට අඟල් භාගයක් ඇතුළට ලකුණු කරගන්නවා. ඊට පස්සේ ඉදිරිපස් අත්කට හැඩේ තමයි මේ විදිහට ඇඳගන්නේ. අපි ඒ ලකුණු කරගත් අඟල් භාගය හරහා යන විදිහට තමයි ඉදිරිපස් අත්කට හැඩේ ඇඳගන්නේ. මේ කෙළවරුණුත් අඟල් 3 වගේ ප්‍රමාණයක් අපි මෙහෙම ලකුණු කරගෙන තමයි මේ ස්ථානියෙන් මේ කොටස ඇඳගන්නේ. ඉදිරිපස අත්කට හැඩේ ඒ විදිහට ඇඳගත්තට පස්සේ ඊළඟට පිටුපස අත්කට හැඩේ තමයි ඇඳගන්න තියෙන්නේ. ඒක ඒ විදිහට ඇතුළට කරලා අපි ඇඳගන්නේ නැහැ. පිටුපස අත්කට හැඩේ මෙන්න මේ ස්ථානයේ සිට අඟලක ප්‍රමාණයක් අපි පිටතට නැවත වතාවක් ලකුණු කරගෙන ඒ ස්ථානයේ හරහා යන විදිහට තමයි පිටුපස අත්කට හැඩේ සාමාන්‍යයෙන් අපි ඇඳුම්වලදී ඇඳගන්නේ. ඊළඟට ඉනව රේඛාවේ ඉනවට මිම්ම ලකුණු කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඉනවට මිම්ම අද මෙහිදී අපි මෙෂර්මන්ට් එකක් විදිහට අරගත්තේ නැහැ. අපි මේක සරලව කරගන්න එකක් නිසා, අඩුම් මිම් ප්‍රමාණයකින් කරගන්න ඇඳුමක් නිසා. මෙහිදී මම අද පපුවට මිම්ම ලකුණු කරපු රෙගල් රේඛාවේ තියෙන ප්‍රමාණයෙන් තවත් අඟලක වගේ ප්‍රමාණයක් අඩු කරලා තමයි මෙහිදී ලකුණු කරන්නේ ඉනවට රේඛාවේ. ඒ කියන්නේ මම රෙගල් රේඛාවේ අඟල් 10 ප්‍රමාණයක් තමයි ලකුණු කරේ. ඉතින් මම මෙහිදී ඉන රේඛාවේ අඟල් 9 ප්‍රමාණයක් තමයි ලකුණු කරන්නේ. ඒ විදිහට ඔයාලට කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මැහුම් ගැන දන්න කෙනෙකුට නම් ඔයාලට ඉනවට මිම්ම අරගෙන 4 බෙදලා ඒකට තව අඟල් 1 එකතු කරලා වුණත් මේ විදිහට අරගන්න පුළුවන්. ඉතින් එච්චර දේවල් කරන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ විදිහට වුණත් ඔයාලට මේ ඇඳුම මහ ගන්න පුළුවන්. ඒ විදිහට ඒ කොටස කරගත්තට පස්සේ අපිට පුළුවන් වාටිය රේඛාවේ අපිට අවශ්‍ය ප්‍රමාණය ලකුණු කරගන්න. ඉතින් වාටිය රේඛාව කියලා කියන්නේ අපිට මේ ඇඳුම අවශ්‍ය උස තමයි අපි මෙහිදී අරගෙන තියෙන්නේ. ඉතින් මෙහිදීත් අපි මිම්මක් පැනගන්නේ නැහැ. අපිට පුළුවන් පපුවට මිම්ම අපි ලකුණු කරපුවේ රෙගල් රේඛාවේ තියෙන ප්‍රමාණය. මේ කියන්නේ අඟල් 10 තමයි මට අද මෙහිදී තියෙන්නේ. ඉතින් ඔයාලගේ මිමි අනුව ඒක වෙනස් වෙනවා. මම මේ අඟල් 10 ප්‍රමාණයම මේ ස්ථානයේ තේ ප්‍රමාණයම ලකුණු කරනවා. ඒ විදිහට කරගත්තට පස්සේ අපිට මේක වරදින් නැතුව නිවැරදිව කරගන්න පුළුවන්. ඉතින් ඒ ප්‍රමාණය මම මේ විදිහට ලකුණු කරගත්තා. ඉතින් නැවත වතාවක් කියනවා, සාමාන්‍යයෙන් තමන්ගේ ශරීරයේ මිමි අරගෙන කරන්න එහෙම කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් ඔයාලා මේක වාටිය රේඛාව ඔයාලා ඇඳුමේ ගන්න ස්ථානයේ වට මිම්ම අරගෙන ඒක 4 බෙදලා ඒකට තවත් අඟල් 1 ප්‍රමාණයක් එකතු කරලා මේ විදිහට ලකුණු කරලා වුණත් කරගන්න පුළුවන්. මේ විදිහට ලකුණු කරගෙන මේ විදිහට ඇඳගත්තට පස්සේ මම මේ රේඛාවන් එකට සම්බන්ධ කරගත්තා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම වාටියේ සිට අඟලක වගේ ප්‍රමාණයක් මේ විදිහට සයිඩ් එකෙන් උස්සලා ලකුණු කරගන්නවා. සාමාන්‍යයෙන් ඇඳුමක් දෙපැත්තෙන් එල්ලෙන එක නවතින තමයි අපි මේ විදිහට කරගන්නේ. ඊට පස්සේ මේ විදිහට කරගෙන මම ආද මෙහිදී ඕපන් එකක් තියාගන්න බලාපොරොත්තු වෙනා මේ බ්ලවුස් එකට මම ඒ සඳහා අඟල් 3 ප්‍රමාණයක් තමයි මෙහිදී ලකුණු කරගන්නේ. මේ විදිහට ලකුණු කරගත්තට පස්සේ මට පුළුවන් මේ බ්ලවුස් එක කපා ගන්න.
ඉතින් මෙන්න මේ විදිහට ඉදිරිපස සහ පිටුපස පළු දෙකම එකවර කපා ගන්න පුළුවන් විදිහට තමයි අපි අද මේක කරගත්තේ. එතකොට මැහුම් පුරුදු වෙන කෙනෙකුට ගොඩක් පහසුවෙන් මේ දේ කරගන්න පුළුවන්. ඉතින් එහිදී අනිවාර්යයෙන්ම ඔයාලට මම හැම වීඩියෝ එකම කියනවා මෙන්න මේ විදිහට පිටුපස කිහිරි කට හැඩය මුලින්ම අපි කපා ගන්න ඕනේ. පසුව තමයි අපි ඉදිරිපස කිහිරි කට හැඩය කපා ගන්න මේ කොටස් දෙක වෙන් කර ගැනීමෙන් පස්සේ. ඊට පසුව මෙන්න මේ විදිහට පිටුපස කර හැඩේ ළඟිනුත් ඇඳුම කපා ගන්නවා. කොටස් දෙකම මේ විදිහට තියෙන විදිහට තමයි අපි කපා ගන්න. මේ විදිහට කරගත්තට පස්සේ අපි මෙන්න මෙතනින් ඕපන් එක සඳහා ලකුණු කරගත්ත ප්‍රමාණය ඒ සියලුම කොටස් වලට එන විදිහට මම පෑනකින් ලකුණු කරගත්තා. එතකොට අපිට මහගද්දි ගොඩක් පහසු වෙන නිසා ඊට පස්සේ අපි එක කොටසක් මේ විදිහට ඉවත් කරගෙන ඊළඟට මම ඉතුරු මෙන්න මේ කොටසේ ඉදිරිපස කර හැඩය සහ ඉදිරිපස කිහිලි කට හැඩය කපා ගන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඒ විදිහට ඒ කොටස් ටිකත් කපා ගත්තට පස්සේ අපිට මේ ඇඳුම මහ ගන්න තමයි තියෙන්නේ. ඒ සඳහා මම මේ විදිහට ඇඳුමේ හොඳ පිට උඩට හිටින විදිහට තමයි මුලින්ම තියාගන්නේ. එක පළුවක හොඳ පිට මත අනිත් පළුවේ හොඳ පිට තියාගන්නවා. ඊට පස්ව උරහිස් මෝට්ටුව කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට හොඳ පිට හොඳ පිට තියාගෙන අඟල් භාගයකට අපි උරහිස් මෝට්ටුව මහ ගන්න ඕනේ. මෙහිදී ඔයාලා හරි ගාන්ටම එකමත් එක තියාන උරහිස මහගත්තට පස්සේ අපිට ගොඩක් ලස්සනට මේ කොටස මහ ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මේ කොටස් දෙකම අපි මසා ගන්නවා. මෙන්න මේ විදිහට තමයි උරහිස් මෝට්ටුව කරගත්තට පස්සේ අපිට මේ ඇඳුම දකින්න තියෙන්නේ. ඊට පස්සේ අපි අපේ කරවටේට පයිපින් එකක් අල්ල ගන්න ඕනේ. ඒ වගේම අත්කටවල් වටේටත් පයිපින් අල්ල ගන්න ඕනේ. අපි මේක අත් රහිතව මහ නැඳුමක් නිසා අත්කටවටේට පේසිමක් අල්ල ගන්න උනත් පුළුවන්. නමුත් මෙහිදී අපිට පයිපින් එකක් අල්ල ගන්න එක ගොඩාක් ලේසි. ඒ නිසා මම ඔයාලට අද මෙහිදී පයිපින් අල්ලා ගන්න ආකාර දෙකකින් ඒ විදිහට පයිපින් අල්ල ගන්න විදිහ කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් කරකට පයිපින් එකක් අල්ලගනිද්දී අපි පිටුපස පළුවේ සිට තමයි මේ පයිපින් එක අල්ලගන්න පටන් ගන්න ඕනේ. ඉතින් මේ විදිහට මම පිටුපස පළුවේ සිට තමයි පයිපින් එක අල්ලගන්න පටන් ගන්නෙ. මේ විදිහට පයිපින් කොටස අඟල් එකහමාරට තමයි මම බයස් අතර කපාගෙන තියෙන්නේ. ඒ විදිහට කපාගත්ත පයිපින් කොටස දෙකට නවාගෙන මෙන්න මේ වගේ තියාගෙන තමයි මම කන පිට සිට මුලින්ම අල්ලා ගන්නෙ. පයිපින් කපා ගන්නා වීඩියෝ එකක් සහ පයිපින් අල්ලා ගන්නා වීඩියෝවක් මම මීට කලින් මගේ channel එකේ කරලා තියෙනවා. ඉතින් ඔයාලට ඒ දේවලුත් channel එකට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. මම ඒ විදිහට දෙකර නවාගත්ත මේ පයිපින් කොටස මේ වගේ කර වටේටම අල්ලගෙන යනවා. ඒ විදිහටම කර වටේටම පයිපින් එක අපි අල්ලගත්තට පස්සේ මෙන්න මේ පයිපින් එක පටන් ගත්ත තැනින් අපි මේ වගේ කොටස් දෙකම එකට තියාගෙන අපිට මහන්න අවශ්‍ය ප්‍රමාණය ඉතිරි වෙන විදිහට මේ කොටස් දෙක මුලින්ම එකට සම්බන්ධ කරගන්නවා. ඒ විදිහට කරගත්තට පස්සේ අපිට මේක එක තැන ගුලි ගැහෙන්නේ නැතුව ලස්සනට කර මහ ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට ඒ කොටස් දෙක එකට තියාගෙන මහගෙන වැඩි කොටස කපලා ඉවත් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ කොටස කපලා ඉවත් කරගත්තට පස්සේ අපිට පුළුවන් මේ ඉතිරි වෙලා තියෙන කොටස මේ විදිහට මසා ගන්න. ඒ විදිහට මහගෙන ඊට පස්සේ අපිට පුළුවන් මේ කර වටේටම ළඟ ළඟ කට් මාක් දාගන්න. ඉතින් ඒ විදිහට කට් මාක් දාගත්තට පස්සේ අපිට මේ රෙදි කොටස අනිත් පැත්තට හරවගනිද්දී ඒක ගොඩක් ලස්සනට තියෙන නිසා තමයි අපි සාමාන්‍යයෙන් කට් මාක් දාගන්නේ. එතකොට අපිට කර රැලිවීමකින් තොරව ලස්සනට මහ ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට වටේටම කට් මාක් දාගත්තට පස්සේ අපි ඇඳුමේ හොඳ පිට පැත්තට මේ විදිහට හරවා ගන්නවා. ඊට පස්සේ අපි ඒ ඇතුළට අල්ලාගත්ත පයිපින් කොටස හොඳ පිට පැත්තට හරවගෙන මෙන්න මේ විදිහට මසා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මහගත්තට පස්සේ ඔයාලට මේ පේන මෙති කරවඩේට කිසිම රැලිවීමකින් තොරව ගොඩක් ලස්සනට අපිට කර මහ ගන්න පුළුවන් වෙලා තියෙනවා කියලා. මේ විදිහට කරත් මහගත්තට පස්සේ ඊට පස්ව අපිට අත් කටවල් මහ ගන්න තමයි තියෙන්නේ. ඉතින් අත් කට මැසීමේදී මම ඒ විදිහට කපාගත්ත අඟල් එකහමාරට කපාගත්ත පයිපින් කොටස් දෙකක් තමයි ඒකටත් අරගන්නේ. මම එහිදී පයිපින් අල්ලා ගන්න ක්‍රමය පුංචි වෙනසක් කරලා තමයි අල්ලගන්නේ. මේ විදිහට පයිපින් අල්ලා ගන්න විදිහ මම ඔයාලට මීට කලින් වීඩියෝ කීපයකම කරලා තියෙනවා. ඉතින් මේ හැම ක්‍රමයක්ම දැනගත්තට පස්සේ ඔයාලට කැමති ඕනම ක්‍රමයකට මේක කරගන්න පුළුවන්. ඒ නිසා මේ හැම දෙයක්ම ඔයාලා දැනගෙන ඒ විදිහට පුරුදු වෙන එක ඔයාලට ගොඩක් වටිනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි මේ පයිපින් කොටස අපි අල්ලගන්නේ. මේදී පයිපින් කොටස දෙකර නැමීමක් සිදු කරන්නේ අපි සාමාන්‍යයෙන් අල්ලගන්න විදිහටම ඇඳුමේ කන පිට මත පයිපින් පටිය හොඳ පිට තියලා තමයි මේ අල්ලාගන්නේ. මේ විදිහට ඒ කොටස අල්ලාගත්තට පස්සේ අපි සාමාන්‍යයෙන් කරන විදිහටම කට් මාක් දාගන්නවා මේ වක්‍රාකාර කොටස් සඳහා. ඒ විදිහට කට් මාක් දාගෙන මෙන්න මේ විදිහට හොඳ පිට පැත්තට හරවගෙන පයිපින් කොටස දෙපාරක් නවල මහගන්න තමයි තියෙන්නේ.
ඔයාලට දැන් මේ පේන්නේ මං ඒ විදිහට පයිපින් කොටස හොඳ පිටපැත්තට හරවගෙන දෙපාරක් නවලා මහගන්න විදිහ. ඉතින් මේ විදිහට තමයි අපිට ගොඩක් ලේසිම ක්‍රමේ පයිපින් අල්ලා ගැනීම සඳහා මම කලින් කරවට පයිපින් අල්ලා ගැනීම සඳහා ක්‍රමයක් ඔයාලට අමතරව දැනගන්න තමයි කියලා දුන්නේ. ඉතින් ඔයාලා කැමති දෙයක් ඔයාලට පාවිච්චි කරලා මේ වගේ සරලව ඇඳුමක් මහගන්න පුළුවන්. මේ විදිහට අපි ඒ කොටස වගේම අපේ අනිත් පැත්තේ කිහිලි කටත් ওই විදිහටම තමයි අපි මහගන්න ඕනේ. ඉතින් ඒ විදිහට මහගත්තට පස්සේ ඔයාලට දැන් මේ පේනවා ඇති ගොඩක් ලස්සනට ඒ කොටස අපිට මහගන්න පුළුවන් කියලා. ඉතින් ඒ විදිහට අත් කටවල් දෙකම අපි මේව මහගෙන තියෙනවා. එහෙම මහගත්තට පස්සේ දැන් අපි අංශ මූට්ටුව තමයි කරගන්න තියෙන්නේ. ඉතින් අංශ මූට්ටුව කරගනිද්දී අපි තව දෙයක් තියෙනවා කල්පනා කරන්න ඕනේ. අපි කලින් ඕපන් එකක් තියාගන්න මෙන්න මේ විදිහට අඟල් 3ක ප්‍රමාණයක් ලකුණු කරගත්තා. නමුත් මට පසුව හිතුණා අඟල් 4ක ප්‍රමාණයක් ලකුණු කරගත්තොත් හොඳයි කියලා. ඒ නිසා මම අඟල් 4ක ප්‍රමාණයක් නැවතත් ලකුණු කරගත්තා. ඉතින් ඔයාලට ඒක කැමැති ගානක් ලකුණු කරගෙන කරගන්න පුළුවන්. ඊට පස්සේ අංශ මූට්ටුව කරගන්න තමයි මම මේ විදිහට මේ කොටස් දෙක හරි ගානට මේක උඩ එක තියලා මේ විදිහට අඟල් භාගෙට මූට්ටු කරගන්නේ. මේ විදිහට මං අඟල් භාගෙට අංශ මූට්ටුව කරගන්නවා. අංශ මූට්ටුව කරගැනීමේදී මම අර ලකුණු කරගත් අඟල් 4ක ප්‍රමාණය ඉතිරි වෙන විදිහට ඒ ස්ථානයේ දක්වා මහගෙන එතනින් ටැග් කරගෙන මේ විදිහට මැස්ම නවත්ත ගන්නවා ඒ ස්ථානයේ. ඊට පස්සේ මං අනිත් පැත්තත් අංශ මූට්ටුවත් ඒ විදිහටම ඒ අඟල් 4ක ප්‍රමාණයක් ලකුණු කරගත් ස්ථානයේ සිට ටැග් කරගෙන අත් කට පැත්තට මෙන්න මේ විදිහට මහගෙන එනවා. මේ විදිහට දෙපැත්තම මහගත්තට පස්සේ අපිට ඒ ඕපන් එක මහගන්න තමයි ඊළඟට තියෙන්නේ. ඉතින් ඕපන් මහගන්න විදිහත් මම ඔයාලට වීඩියෝ කිහිපයකින්ම කියලා දීලා තියෙනවා. අන්ඩර්ස්කර්ට් මහන වීඩියෝ ඇතුළු වීඩියෝ කිහිපයකින්ම. එහිදී අපි මෙන්න මේ විදිහට ඕපන් එක මහගන්න පුළුවන්. මෙන්න මේ විදිහට එක පැත්තක් අරගෙන ඒ කොටස් දෙක අපිට පුළුවන් මෙන්න මේ අපි අංශ මූට්ටුව කරගත්ත කොටස එළියට හිටින විදිහට දිගහැර ගන්න. ඒ විදිහට දිගහැරගත්තට පස්සේ ඒ දිගහැරගත්ත කොටස ඒ විදිහට දිගහැරලා තියාගෙන අපිට පුළුවන් මෙන්න මේ කොටස මේ විදිහට අතින් හදාගෙන ගානටම දෙකට නවලා මහගන්න. ඉතින් ඔයාලා මීට කලින් ඕලොක් මැෂින් එකක් ඔයාලා ළඟ තියෙනවා නම් ඔයාලට මේ කොටස් ඕලොක් කරගෙන උනත් කරගන්න පුළුවන්. අංශ මූට්ටුව කරාට පස්සේ ඉතින් ඕලොක් මැෂින් එකක් නැති කෙනෙකුට මහගන්න විදිහ තමයි අද මම මේ විදිහට ඔයාලට කියලා දෙන්නේ. මෙන්න මේ වගේ ඇතුළට දෙපාරක් අපිට හීනියට නවා ගන්න පුළුවන්. ඒ විදිහට නවාගෙන අපි ඕපන් එකේ අවසාන කරන ස්ථානය දක්වා අපිට මේක මෙන්න මේ වගේ මහගන්න පුළුවන්. ඒ විදිහට මහගෙන ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ස්ථානයෙන් හොඳට ටැග් කරගෙන මේ මැහුම මේ පැත්තට හරවා ගන්න. ඊට පස්සේ මේ පැත්තත් ඒ විදිහට දෙපාරක් අපිට නවාගෙන හීනියට මසා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි අපි ඕපන් එකක් ගොඩාක් ලස්සනට මහගන්න ක්‍රමය. ඊට අමතරව අපිට ඕපන් එක මසා ගනිද්දී මෙන්න මේ විදිහට උනත් කරගන්න පුළුවන්. ඒ විදිහ තමයි මෙන්න මේ වගේ අපි ඕපන් එක මහගන්න කලින් මේ විදිහට තමයි මේ කොටස තියෙන්නේ. ඉතින් අපි මේ විදිහට මහලා අවසාන කරගත්ත මෙන්න මේ ටැග් කරගත්ත ස්ථානය අපිට පුළුවන් මෙන්න මේ විදිහට කොටස් දෙක මේකට අල්ලලා මෙතනින් පුංචි කැපුමක් දාගන්න. එතකොට අපිට මේක මහගන්නත් පහසුයි. ඒ වගේම මෙන්න මේ විදිහට හැකිලීමකින් තොරව මහගන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහටම කරගත්තට පස්සේ මේ කොටස් දෙක අපිට වෙන වෙනම ඇතුළට හීනියට නවාගෙන දෙපාරක් මහගන්න පුළුවන්. ඉතින් මුලින්ම ඇඳුමක් මහන කෙනෙකුට මේ විදිහට ඕපන් එකක් මහගන්න එක අමාරුයි කියලා හිතෙනවා නම් මේ ඇඳුම ඕපන් එකක් නැතුව වුණත් මහගන්න පුළුවන්. නමුත් මේ විදිහට මහගත්තට පස්සේ ඇඳුමට අමුතුම ලස්සනක් ලැබෙනවා. ඒ වගේම අමුතු හැඩයකුත් ඇඳුමට ලැබෙන නිසා තමයි මම මේ විදිහට ඕපන් එකක් ඇතුවම ඔයාලට මේක කියලා දෙන්න හිතුවේ. ඉතින් ඒ කොටස මහලා අවසන් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඒ කොටස දකින්න තියෙන්නේ. ඔයාලට පේනවා ඇති ගොඩක් ලස්සනට අපිට ඒක මහගන්න පුළුවන් වෙනවා කියලා. මේ විදිහට මේ කොටස මහගත්තට පස්සේ අපිට ඊළඟට මේ ඇඳුමේ වාටිය නවලා මහගන්න තමයි තියෙන්නේ. ඉතින් වාටිය නවලා මහගනිද්දී ඔයාලා ඒ තියාගත්ත මැහුම් වාසි ප්‍රමාණය මෙහෙල යන විදිහට මහගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට දෙපාරක් නවලා මහගන්නවා. මෙන්න මේ වගේ මේ කොටස සහ අනිත් පැත්තත් අපි ඒ විදිහට මහගන්න ඕනේ. මේදී අපි ඉදිරිපස සහ පිටුපස මේ විදිහට මහගනිද්දී අනිවාර්යෙන්ම ඔයාලා එක ළඟ තියලා මේ කොටස් දෙක බලලා මහගන්න. මොකද නැත්තම් කොටස් දෙකේ වාටි දෙක එක ගානට මැහෙන්නේ නැතුව උස දෙවිධයකට මැහුනොත් එහෙම අපිට මේ බ්ලවුස් එක ලස්සනට එන්නේ නැහැ. ඒ නිසා ඔයාලා මේ විදිහට වාටි මහගනිද්දී මෙහෙම මහලා අවසානයේ මෙන්න මේ විදිහට මේ කොටස් දෙක එකට තියාගෙන බලන්න මේ මහලා තියෙන උස සමානයිද කියලා. ඒ විදිහට ඒ උස සමාන කරගෙන වාටි කොටස මසා ගන්න ඔයාලට පුළුවන්.
ඉතින් ඒ විදිහට තමයි අපේ මේ ඇඳුම මහලා අපි අවසාන කරගන්නේ. මේ ඇඳුම අපිට ගොඩාක් අඩු කාලයකින් මහා ගන්න පුළුවන්. මම ඔයාලට මේක කියලා දෙන ගමන් කරපු නිසා තමයි මේ විදිහේ වෙලාවක් ගියේ. එහෙම වෙන්නේ නැහැ. ඔයාලා මේක තනියම කරගනිද්දි ඔයාලට ගොඩාක් අඩු ප්‍රමාණයකින් මේක මහා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ යාළුවෝ අතරත් මේක ෂෙයා කරගන්න. ඒ වගේම මහොම් විත්‍රුවේ මගේ YouTube නාලිකාවේ මම මීට කලින් අප්ලෝඩ් කරලා තියෙන වීඩියෝ 125කට අධික ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ දේවලුත් ඔයාලට බලන්න පුළුවන්. ඒ දේවලුත් බලලා ඔයාලගේ මහොම් දැනුමත් තවත් වර්ධනය කරගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් එහෙනම් නැවතත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බෙන්න එන්නම්. ඔයාලා හැම දිනෙකම ගොඩක් සතුටින් ඉන්න, ඒ වගේම පරිස්සමින් ඉන්න.